ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් බංග්ලාදේශ කණ්ඩායමත් අතර පවත්වන නියමිත එක්දින තරගාවලියෙන් බංග්ලාදේශයේ සතු වේගවත්ම පන්දුවවන්නෙක් වගේම යෝක පන්දුවෙන් බංග්ලාදේශයේ ඉන්න මාලිංග කියලා බංග්ලාදේශයේ හිතන රුබෙල් හුසෙයින් අයින් වෙලා කියලා තමයි ආරංචි වෙන්නේ. රුබෙල් ආබාධිත තත්ත්වයේ ඉන්නවා කියලා ඔහු කිව්වත් බංග්ලාදේශ වෛද්‍යවරු රුබෙල් පරීක්ෂණ කරලා තියෙන්නේ රුබෙල්ට දැන් ලෙඩක් නැහැ කියලා. හැබැයි රුබෙල්ට අපහසුතාවයක් තියෙනවා කියලා ඔහු කියන නිසා බංග්ලාදේශ සංචිතයෙන් ඔහු ඉවත් කරන්න බංග්ලාදේශය තීරණය කළා. ඒ වගේම තවත් තරුණ වේගපන්දු යවන්නෙක් විදිහට බංග්ලාදේශ කණ්ඩායම නියෝජනය කළ හසන් මහමුත්ටත් ශ්‍රී ලංකා සංචාරයේ අහිමි වෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. ඔහුත් ආබාධිත තත්ත්වයක් නිසා බංග්ලාදේශ සංචිතයෙන් ඉවත් කරන්න තමයි තීරණය වෙලා තියෙන්නේ. බංග්ලාදේශ තේරීම් කමිටු ප්‍රධානී මින්හජුල් ආද්දීන් කියන්නේ ප්‍රශ්න තියාගෙන ක්‍රීඩකයෝ තියාගන්න අවශ්‍යතාවයක් නැහැ කියලා. අපිට අවශ්‍ය නැහැ කිසිම ක්‍රීඩකෙක් ගැටළු එක්ක කණ්ඩායමේ තියාගන්න. මොකද ක්‍රීඩකයෝ සම්පූර්ණයෙන්ම ක්‍රීඩා කරන්න සුදුසු තත්ත්වයක නැත්නම් ඔවුන් කණ්ඩායමේ තියාගන්න ඕන නැහැ. ඒ නිසා තමයි අපි මේ ක්‍රීඩකයන් දෙන්න සංචිතයෙන් අයින් කරන්නේ. වේගපන්දු යවන්නෙක් වුණාම ආබාධ එන එක සාමාන්‍ය දෙයක්. රුබෙල්ටත් පසුගිය කාලේ ආබාධ ගණනාවක් ආවා. සාමාන්‍යයෙන් වේගපන්දු යවන්නන්ගේ ක්‍රීඩා දිවිය කෙටි වෙන්නේත් මේ විදිහට දිගින් දිගටම ආබාධෙන් නිසා තමයි. අපි ඔහුව පරීක්ෂා කළාම නම් අපිට කිසිම ගැටලුවක් හඳුනා ගන්න ලැබුණේ නැහැ. හැබැයි ඔහු කියනවා ඔහුට අපහසුතාවයක් තියෙනවා කියලා. ওই තත්ත්වයක ඔහු කණ්ඩායමේ සෙල්ලම් කරවන්න හැකියාවක් නැහැ. ඔය විදිහට තමයි බංග්ලාදේශ ප්‍රධාන බෞද්ධ චිකිත්සක දෙබෂිස් චෞද්‍රි රුබෙල්ගේ ආබාධ තත්ත්වය ගැන කියන්නේ. බංග්ලාදේශයේ ඔය විදිහට කණ්ඩායමේ සෙල්ලම් කරන්න සුදුසු නැති ක්‍රීඩකයන් ඉවත් කරමින් ඉද්දී අපේ කණ්ඩායම දැන් බංග්ලාදේශයට ගිහින් එක්දින තරගාවලියට සෙල්ලම් කරන්න සූදානම් ඉන්නේ. 21 වෙනිදා පුහුණු තරගයකට මුහුණ දෙන ශ්‍රී ලංකා කණ්ඩායම 23 වෙනිදා තමයි පළවෙනි එක්දින තරගයට සෙල්ලම් කරන්න නියමිත වෙලා තියෙන්නේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.